අපිට මෙතෙන්ට පේනවා ලස්සනම ලස්සන කළු බෝවිටියන් කියලා මේ කන්ද අපි ඒකේ ලස්සනත් බලාගෙන අද අපි යන්න හදන්නේ ලංකාගම කියන ගමේ ලස්සනම ලස්සන දී ඇලි පාරාදීසයක් බලන්න. ඉතින් අපි ගිහිල්ලා නෙළුවෙන් තමයි හෙට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා නෙළුවේදී හම්බෙමු ඊළඟට. හයි, ඔන්න අපි නෙළුවට ආවා. දැන් ඉන්නේ නෙළුව ටවුන් එකම ළඟ. ඉතින් නෙළුවට එන්න පාරවල් දෙකක් තියෙනවා. කොළඹ පැත්තේ ඉඳන් ආවොත් කුරුඳුගස් හැතැම්මෙන් එක්සිට් වෙලා එන්න පුළුවන් එල්පිටිය පැත්තෙන්. අපි නම් ආවේ ගාල්ලේ පින්නදුවෙන් එක්සිට් වෙලා ගාල්ල උඩුගම පාරේ. දෙපැත්තම දුර ප්‍රමාණය එක සමානයි වගේ තමයි. ඉතින් දැන් මෙතනින් දෙල්ලව පාරේ තමයි යන්න තියෙන්නේ ලංකාගමට. මං කලින් කිව්වා වගේ ලංකාගමේ තමයි දිය අපි බලන්න යන දිය ඇලි පාරාදීසය තියෙන්නේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු මේ ලස්සනම ලස්සන දිය ඇලි පාරාදීසය. ඔන්න අපි දැන් දෙල්ලව පාරෙන් ඇවිල්ලා දූලි ඇල්ල බලන්න මෙතනට ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට එනකම් වාහනවල එන්න පුළුවන්. ඊට පස්සේ මීටර් 40ක් තමයි දූලි ඇල්ල බලන්න යන්න තියෙන්නේ මෙතන ඉඳන්. අපිට ඇහෙනවා මේ සද්දෙත් දූලි ඇල්ල වෙන්නේ නැති. අපි ගිහිල්ලා බලමු දූලි ඇල්ල. ඒක දූවිලි ඇල්ල නෙවෙයි දූලි ඇල්ල බලන්න. මෙතන නැචරල් පූල් එකක් තියෙනවා. ඉතින් නාන්න එහෙමත් පුළුවන්. තුනක් තියෙන මීට 50 ක් උඩරන පළවෙනි ඇල්ල හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනි ඇල්ලත් එමයයි තුන්වෙනි ඇල්ලත් එමයයි අපරක් තියෙනවා. ගස් දෙවි කැලේ කැලේ යන්න එපා. යරි නාන සුදුසු නෑ. ඩේන්ජර් මේ අනුසුදායකයි. ඒ නිසා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් දැන් නරඹන්න පුළුවන් කැලේට යන්න එපා. උඩ නාන දෙන්නෙත් නෑ. මේ ගම්බරම වතුර දෙන්නේ ඒකෙන් තමයි. ඒ නිසා නාන්න තමයි මේක හදලා තියෙන්නේ. ඔන්න අපි දැන් දූවිලි ඇල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. මාර ලස්සනයි. ඔයාලට ඇහෙනවා නැචරල් සවුන්ඩ් එකක් ඇහෙනවා. මෙතන දී ඇල්ල තුනක් තියෙනවා කිව්වා. අපි පළවෙනි එකට ආවා. දූලියල්ලට ඇවිල්ලා අපිට එතන එන්ට්‍රන්ස් එකෙන් කිව්වා දූලියලි ළඟ ඇලි තුනක් තියෙනවා කියලා. අපිට එකක් මේ තියෙන්නේ පල්ලෙහා ඉඳන් මේක තමයි බැලි අපි. තව එකක් උඩ තියෙනවා. තව එකක් තවත් උඩ තියෙනවා කිව්වා. හොඳට හදලා තියෙන්නේ ඒක යන්න අපහසු නේ. කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. අපි ගිහින් බලමු. අපි දැන් දියලි දෙකක් බැලුවා. අපි දැන් මේ තුන්වෙනි ඇල්ලට යනවා. මේකයි නාන්න නම් හිතෙනවා වතුර ටික දැක්කහම. ඒත් හැමතැනම බෝඩ් ගහලා තියෙනවා අනුතරදායකයි කියලා. මේ නාන්න එපා කියලා. අපි ඒක ෆෝන් එකේ තමයි නාන්න කියලා තියෙන්නේ. දියලි බලලා ගිහිල්ලා පහලට ගිහින් නාන්න කියලා තමයි අර කියන්නේ. අපි දැන් දියලි තුනම බලලා මේ ආපහු යන ගමන් දැන් යනවා ලංකා ගම තියෙන දියලි ටික බලන්න. මේ ටික නම් හරිම ලස්සනයි ඔයගොල්ලෝ දැක්කා. හැබැයි මතක තියාගන්න මෙහි ඇවිල්ලා නාන්න එපා. පහල තියෙන පොකුණෙන් තමයි නාන්න ඕනේ. නං අපි යමු. කිලෝමීටර් මේ හරිය නම් දූලි ඇල්ල හරිය නම් කිලෝමීටර් 10ක් විතර තියෙනවා ලංකා ගමට. එහේ අපි දැන් බලමු. මේ යාළුවත් අපිත් එක්ක ඉන්නවා.